ගී හර සරණිය සුභාවිත ගීතේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය මාචාර්ය සුනිල් අයරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන පත්තිනි චිත්‍රපටි මා හිතන විදිහට මෑත කාලයේ නිර්මාණය වුණු උසස් ගීතාවලියක් අන්තර්ගත වෙනවා කන්නගී කෝවිලන් පුරාවෘත්ති සිනමා රූපී ලෙස ඉදිරිපත් කර තිබෙන මේ චිත්‍රපටි විශිෂ්ට ගීත සමුදායක් මියුරු පදැති මියුරු මියැසි සංයෝජනයක් සහිත ගීතාවලියක් ඇතුළත් වී තිබෙනවා මේ චිත්‍රපටියේ එක් ගීයක් ඔබ සමග රස විඳින්නට මා කල්පනා කළා මෙහි එන එක් අවස්ථාවක මාවක විසින් තම දියණිය අමතා ගෑනසේ නිමවුණු ගීයක් අපට ඇසෙනවා තම දියණිය පිළිබඳ මවගේ හදපුරා ඉතිරියන සෙනෙහස ප්‍රකාශ වන වදන් වැලක් ඒ ගීය තුල ගැඹී තිබෙනවා දීදුණු පාටල ජීවිත අහස පුරා මිහිරේ මිහිර ගින පුංචි සමනලි මව පවසන්නේ තමාගේ ජීවිතේ නැමැති අහස පුරා දේදුණු පාට ආලේප කරමින් මිහිරනුත් මිහිරගෙන දියණිය බිහි වූ බවයි. ඒ වගේම ඇය පුංචි සමනලියක් බවයි. ඒ වචන අති සුන්දරව ගොනු වෙනවා පමණක් නෙවෙයි. මවකගේ සෙනෙහස දියණිය තුලින් ඇය විඳින ප්‍රහර්ෂය අපට දනවනවා. ඒ වගේම තමා ළඟ සිටින මේ දියණිය සුරලව සිට පැමිණ බව ඇය ප්‍රකාශ කරන්නේ හරිම කාව්‍යාත්මකව. සුරඹුන් අතින් මිදී කිංකිණි නාද දිදී මා ළඟ ඇවිත් හිඳී පුංචි සමනලි. ඒ පද තුලින් ඇ ඍජුව පවසන්නේ නැහැ ඇ සුරලව සිට පැමිණ බව. සුරඹුන් අතින් මිදී ආවයයි පවසනකොට සුරංගනන් ඇ මනුස්ස ලෝකයට මිනිස් ලෝකයට එවන්නට අකමැති වුණු තරම් ඇයට ආදරය කළ බව ගම්ම්‍ය වෙනවා. එහෙත් ඇය සුරඹු නැතින් මිදී කිංකිණි නාද දිදී අද මා ළඟ ඇවිත් සිටින බව මව පවසනවා. හිමගිරි අරණක සිසිලස දැනේ කියන කොටස දියණිය වෙතින් දියණියගේ ස්පර්ශයෙන් මාව විඳිනවා පුදුම චමත්කාරයක් දියණියගේ ස්පර්ශය මොලකැටි ස්පර්ශය ඈ සංකේතාත්මකව ප්‍රකාශ කරනවා හිමගිරි අරණක සිසිලස දැනේ ඒ වගේම හෙල්මැලි පෙති යායක සුව දැනේ ඕලුමල් වල පෙති ඉතාම සෞම්‍යයි මෘදුයි ඒ මෘදුකමයි මේ උපමා තුලින් ප්‍රකාශ වෙන්නේ ඒ සිංගිති සුරතල් හඬ මවට දැනෙන්නේ දහසක් වීණා කූජනයක් විදිහටයි ਹਮ
දියණිය තමා වෙතට පැමිණීම හැකිතරම් උචිත උපමා වලින් දැක්වෙනවා. හිරුසඳ එකතැන එකවර නැගෙයි ඇයට දැනෙන්නේ. ගංගා හා යමුනා ගංගා එක් වී ඇදෙන්නාසේයි ඇයට දැනෙන්නේ. ඒ වගේම දස අතින්ම කෝමල රේඛා ඇඳෙන්නාසේයි ඇයට දැනෙන්නේ. මේ සියල්ලෙන්ම අඟවන්නේ මේ පුංචි සමනලිය තමා සමග සිටීම නැත්නම් තමාගේ දියණිය ලෙස තමා සමග ජීවත් වීම තුලින් ඒ මරට ලැබෙන චමත්කාරයයි. ඒ වගේම සමනලි පුංචි සමනලි යන යෙදුමින් සුන්දරත්වය වගේම මොලකැටි බව වගේම අහිංසකත්වය අපූර්වට නියෝජනය වෙනවා. මේ ගීයපද රචනය මහාචාර්ය සුනිල් ආයරත්නයන්ගේ ප්‍රබල ධ්වනිපූර්ණ ගීයපද රචනයක්. චිත්‍රපට අධ්‍යක්ෂණයේ විශිෂ්ට කුසලතාව ප්‍රකට කරන්නටත් කලින් සිටම එතුමා අපාතර සිටින විශිෂ්ට ගීයපද රචකයෙකු බව අමුතුවෙන් මතක් කළ යුතු නැහැනි. ඒ වගේම මේ ගීතයට සංගීතයේ සංයෝජනය සිදු කෙරෙන්නේත් එවැනිම දක්ෂයෙකු අතින් ආචාර්ය රෝහණ වීරසිංහ. ඉන්දියානු පසුබිමක ගොඩනැගෙන චිත්‍රපටයට එතුමන් පසුබිම සකසා දෙනවා ඒ ඉන්දියානු සංගීතය ඇසුරු කරගනිමින්. මේ ගීතයේ ජවනිකාව ඔබ චිත්‍රපටයේ නැරඹුවා නම් ඔබට මතක ඇති. මේ ගීතය ගැයෙන අතරේ පුංචි දියණිය ක්‍රමෙන් වැඩි යුවතියක බවට පත් වෙනවා. එසේම මේ ගීයේ පසුබිමේ යුවතියන්ගේ නර්තන රටා සමුදායකුත් රංගනයකුත් එක්වෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහයන් ඒ නර්තනයටත් මවගේ භාව ප්‍රකාශයටත් උචිත සංගීත සංයෝජනයක් එක් කරනවා වගේම අර ගීයේ මුල් කොටසේ බිලින්දියට උචිත සංගීත සංයෝජනයක් ඇය යුවතියක් සිටිද්දී ඊට උචිත සංයෝජනයකුත් ඔහු නිර්මාණය කරන බවයි ඉතාම සීරුවෙන් නැත්තං ඉතාම පරීක්ෂාකාරීව මේ සංගීතය අධ්‍යයනය කරන විට අපිට වැටහෙන්නේ. මෙහි ගැයුම ඉතාම කණකළුයි, භාවපූර්ණයි. ඔබ මේ ගීතයට යළි සවන් දෙද්දී නිරෝෂා විරාජිනීගේ ගැයුමට හොඳින් සවන් දුන්නොත් ඇතැම් පද උච්චාරණයේදී ඇගේ හඬ තුළ භාවයන් අපූර්වට ගැබ්බෙන ආකාරය ඔබට වැටහි. ඒ වගේම වත්සල රස වෑහෙන හඬක් නිරෝෂා මේ ගීයෙන් අපට ලබා දෙනවා. එහෙමනම් දැන් මා ඔබට ආරාධනා කරනවා මේ ගීතය යලිත් මුල සිට අග දක්වා හොඳින් දෑස් පියාගෙන රස විඳින්නට.
ගී හර සරණිය අද සුපුරුදු පරිදි ගී හර සරණිය වැඩසටහන ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය නිෂ්පාදනය දිල්කා විමර්ශනී හඳුවල